citizen of the week. අපි හැමෝටම පොඩි කාලේ ඉඳන් හීන තියෙනවා. හැබැයි මේ හීන සාර්ථක කරගන්නවා කියන එක එච්චර ලේසි නෑ. පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ රටට කීර්තියක් අරගෙන යනවා කියන හීනෙත් එක්කම ඔහු ඔහුගේ ගමන ආරම්භ කරනවා. 2017 ආසියානු මාර්ග ධාවනයේ අතුරුවැද ශූරතාවලියේ තායිලන්ත අධිරේදී ඔහු ලංකාවට කීර්තියක් අත්කර දෙන්නට සමත්කම් දක්වනවා. ඔහු නමින් එරන් ගුණවර්ධන, citizen of the week සමගින්. Looks like he's just going to keep things all together. Surfer Jita of Japan has won. Second was Eron Gunawardana of Sri Lanka. Third was Ahmed of Indonesia. එරන් කියන්නකො මේ ආසියානු මාර්ග ධාවනයේ අතුරුපැද ශූරතාවලියේ මේ දක්වපු දස්කම ගැන ඔබේ අදහස සහ මේ තරඟය ගැන මොනවද ඔබට හිතෙන්නේ මේ ඒෂියන් චැම්පියන්ෂිප් එකක් මම පාටිසිපේට් කරන සුසුකි ඒෂියා චැලෙන්ජ් එකේ මම සෙකන්ඩ් ප්ලේස් ආවා රවුන්ඩ් 2 එකේ මම චැම්පියන්ෂිප් එකේ 4th ඉන්නේ උයි මගේ නෙක්ස්ට් රවුන්ඩ් එක තියන්නේ ජපාන් මේ පොඩි කාලේ ඉඳන් කොහමද මේ විදිහට මේ මෙච්චර දක්ෂතා දක්වන්නේ මගේ තාත්තාත් ඉස්සර රේස් පැද්දා උයි මගේ ෆස්ට් බයික් එක යදුන්නේ මං අවුරුදු 3 ලබද්දි මගේ අයියාත් ඒකම බයික් එක පැද්දා අපේ ෆස්ට් රේස් එක අපි පැද්දේ අවුරුදු 5 ලබද්දි උයි අපි පස්සේ ඒෂියන් චැම්පියන්ෂිප් වලට පාටිසිපේට් කරලා දැන් මං මේ චැම්පියන්ෂිප් එකේ තමයි පාටිසිපේට් කරන්නේ. Citizen of the week. එරන් කොහමද මේ ගමනින් ඔබට ගුරුවරයා වුණේ කවුද? තාත්තා තමයි පොඩි කාලේ ඉඳන් ගුරුවරයා. යා හැබැයි තාත්තා මෝටෝක්‍රොස් පැද්දේ. හැබැයි අපි මෝටෝක්‍රොස් එච්චර හොඳට කරේ නැහැ. ඒකින් හින්දා අපි රෝඩ් රේස් පටන් ගත්තා. ඔය අපි ඒක හොඳට පටන් ගත්තා ඒකින්ද අපි තාත්තා අපිව උඩට ගෙනිච්චා ඒෂියන් රවුන්ඩ් වලටයි අනිත් චැම්පියන්ෂිප් වලට පාටිසිපේට් කරන්න හම්බුණා. තමන්ගේ තාත්තා ගැඩිපාර යන එරන් ඔබේ ඉදිරි බලාපොරොත්තු එහෙම නැත්නම් ඉදිරි ඔබ කරන්න ඉන්නේ මොන වගේ අදහසක්ද ඔබ හිතේ තියෙන්නේ ගැන? පොඩි කාලේ ඉඳන් මට හිතුණා මෝටර් ජීප් එකේ පාටිසිපේට් කරන්න මගේ අයියටත් එකම ඩ්‍රීම් එක තිබ්බා. ඔය ඒක තමයි අපි බලාගෙන යන්නේ මේ ඒෂියන් චැම්පියන්ෂිප් ඕලින් පටන් අරන් පස්සේ ලොකු වෙද්දී මෝ ජීපී වලට යන්න තමයි බලාගෙන ඉන්නේ. දැන් ඉදිරියේ පැවැත්වෙන තරඟ වලට ඔබ සහභාගී වෙන්නේ මොන මොන තරඟ වලට? මම මේ අවුරුද්දට පදින්නේ ඒෂියන් රවුන්ඩ් ඒෂියන් චැම්පියන්ෂිප් එක. ඔය මගේ නෙක්ස්ට් රවුන්ඩ් එක තියෙන්නේ ජපානයේ. ඊට පස්සේ ඉන්දුනීෂියා ඔය අන්තිම රවුන්ඩ් එක තියෙන්නේ තායිලන්තේ. මම ගිය අවුරුද්දෙත් ස්පාඤ්ඤේ ගියා මේ අවුරුද්දෙත් බලාගෙන ඉන්නේ අයියත් එක්ක යන්න හැබැයි ඒකට යන්න ස්පොන්සර්ෂිප් වගේක් අවශ්‍ය වෙනවා Citizen of the week එරන් ඔබ මේ ජයග්‍රහණය සමගින් ලංකාවට එන වෙලාවේ මේ මොහොතේදී ලංකාවට ඔබ අඩිය තියෙන මොහොතේදී ආසියානු මෝටරත දවන ශූර දිලන්ත මාලගමෝ සහ පිරිසක් ඔබ බලන්න එනවා ඒ වෙලාවේ ඔබට දැනුනේ මොන වගේ දෙයක්ද මට හරිම සතුටුයි දිනන්ත මාල්ගම් වගේ එච්චර ප්‍රසිද්ධ කෙනෙක් මාව මට කංග්‍රැචුලේට් කරන්න ආවා. ඔබට මේ ලංකාවෙන් ඔබේ ගෙදරින් ලැබෙන සපෝට් එක කොහොමද? ගෙදරින් තාත්තා තමයි සපෝට් කරන්නේ. අම්මට රේසිං වලට එච්චර ආස නැහැ. අපේ ඉස්කෝලේ වැඩ මිස් වෙනවා හින්දා. හැබැයි අම්මත් අපිට ටියුෂන් ක්ලාස් ගෙදර තියාගෙන ඉස්කෝලේ වැඩත් කරාගෙන යනවා. Citizen of the week. වයස අවුරුදු 13 කි තරම් පුංචි වයසකදී ලංකාවට මේ වගේ කීර්තියක් අත්කර දීම ගැන අපි ගොඩක් සතුටුයි සහ ඔබගේ ඉදිරි අනාගතයේ ඔබේ ඔය අවස්ථාවන් ජයග්‍රහණය කරන්න ඔබට හැකියාව ධෛර්ය ලැබෙයි කියන බලාපොරොත්තුත් එක්කම Citizen of the week සමගින් එකතු වුණාට ගොඩක් ස්තුතියි එරන් ඔබට සුබ අනාගතයක්. Thank you. Citizen of the week.